A-Line ගව මොකද නිර්මාණය කරගන්නේ කියලා. A-Line ගව බොහෝ කාන්තා ඇඳුම් වල ගව මෝස්තර නිර්මාණය කර ගැනීමට උපයෝගී වෙන ගවක් තමයි A-Line ගවම. ඉතින් මුලක ඉඳන් අපි A-Line ගව නිර්මාණය කරගන්නේ කොහොමද කියලාද බලමු. අපි බලමු A-Line ගවම සකස් කරගන්න කොහොමද කියලා. ඒ සඳහා අවශ්‍ය වෙන මිමි උර මිම්ම උර සිට පපුව දක්වා උස, උර සිට ඉන දක්වා උස, ඉන සිට උකුල දක්වා උස, සම්පූර්ණ ගවුමේ උස, පපුවට මිම්ම, ඉනවට මිම්ම, උකුල්වට මිම්ම සහ කරවට මිම්ම කියන මිමි අවශ්‍ය වෙනවා. මිමි සකස් කරගන්න ආකාරය බලමු. අපි උර මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරනවා. පපුවට හතරට බෙදලා අඟල් එකහමාරක් එකතු කරනවා. ඉනවට හතරට බෙදලා අඟල් එකහමාරක් එකතු කරනවා. උකුල්ලට හතරට බෙදලා අඟල් එකහමාරක් එකතු කරනවා. කර පළල හොයා ගන්නකොට කරවට මීම හතරට බෙදලා එන උත්තරෙන් අඟලක් අඩු කරන්න කර පළලට, කර ගැඹුර හොයා ගන්නකොට කරවට මීම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ගන්න පුළුවන්. බලමු අපි A-Line ගවුම ඉදිරිපස කරන්න කොහොමද කියලා. රෙද්ද දිග අතට දෙකට නවා ගන්න. නැම්ම පැත්ත මේ විදිහට ඉන්න විදිහට. ඊට පස්සේ අපි කෙලින් හරස් රේඛාවක් අඳින්න. මේ හරස් රේඛාවේ ලකුණු කරන්න උරුමින්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු උත්තරේ ලකුණු කරලා ඉරක් අඳින්න. මෙතන අඟල් එකහමාරක් පහළට ලකුණු කරන්න. අඟල් එකහමාරක් ලකුණු කරලා ආපහු ඉරකට රේඛාව අඳින්න. ඊට පස්සේ නැම්මේ ඉඳන් පහළට ගන්න අපි උර සිට පපුව දක්වා උස කියන මෙන්න. උර සිට ඉන දක්වා උස, උර සිට ඉන සිට උකුල දක්වා උස, සම්පූර්ණ ගවුමි උස මේ ආකාරයට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලකුණු කරගත් උස වගේ, ඊට පස්සේ අපි ලකුණු කරගත් උසේ සිට හරස් රේඛාවක් අඳින්න මේ ආකාරයට. ඉන ලකුණු කරගත් ස්ථානයේ සිට ඔයාගේ දකුණු අත පැත්තට හරස් රේඛාවක් අඳින්න. මේ හරස් රේඛාවේ ලකුණු කරන්න ඕනේ අපි ඉනවට හතරට බෙදලා අඟල් එකහමාරක් එකතු කරපු උත්තරේ මේ රේඛාවේ. නැමේ ඉඳන් දකුණු අත පැත්තට අඳින්න. ඊට පස්සේ ඉන සිට උකුල දක්වා උස කියලා මෙන්නක් අපි සාමාන්‍යයෙන් මේක අඟල් පහක් පහමාරක් හයක් ගන්න පුළුවන් ඉනේ ඉඳන් පහළට. ඊට පස්සේ අපි මේ ආකාරයට හරස් රේඛාවක් අඳින්න. මේකේ ලකුණු කරන්න මේ හරස් රේඛාවේ උකුල්වට හතරට බෙදලා අඟලක් එකතු කරපු උත්තරේ ලකුණු කරන්න. ඊට පස්සේ අපි සම්පූර්ණ උස ලකුණු කරපු ස්ථානයේ ඉඳන් ඔයාගේ දකුණු අත පැත්තට හරස් රේඛාවක් අඳින්න. මේකේ ලකුණු කරන්න උකුල්වට හතරට බෙදලා අඟල් එකහමාරක් එකතු කරපු උත්තරේ ලකුණු කරන්න. ඊට පස්සේ අපි මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා. උරමින්ම බෙදීම දෙක එකතු කිරීම භාගය යන පිළිතුර ලකුණු කරලා හරස් රේඛාවක් අඳින්න මේ ආකාරයට. ඒ රේඛාවේ ලකුණු කරනවා අපි පපුවට හතරට බෙදලා අඟලක් එකතු කරපු උත්තරේ ලකුණු කරලා මේ විදිහට ඇඳගන්න. ඊට පස්සේ අපි අඟල් එකහමාරක් පහළට දාපු රේඛාව මේ රේඛාවට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අඟල් එකහමාරක් පහළට දාපු තැන ඉඳන් මේ තියෙන දුරේ මැද ලකුණු කරන්න. මෙද්ද ලකුණු කරන්න. මෙද්ද ඉඳන් අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. අඟල් කාලක් ඇතුළට ලකුණු කරන්න. මෙහෙට ලකුණු කරලා මේ ආකාරයට අඟල් කාල ස්පර්ශ වෙලා යන විදිහට රේඛාවක් හඳින්න. රේඛාවක් ඇඳලා අපිට පුළුවන් ඊට පස්සේ කිහිලි කට හැඩයක් ඇඳගන්න.
මේ රූල පාවිච්චි කරලා ඒ රූල නැත්තම් මෙතන ඉඳන් අඟල් එකයි කාලක් වගේ තියලා රේඛාවක් ගන්න මේ මෙමෙ මෙතන ඉඳන් අඟල් එකයි කාලා ගහලා අපි මෙන්න මේ දුරේ මැද්දේ ඉඳන් පටන් අරන් එක මෙහෙම හැඩ කර ගන්න පුළුවන් මේක තව චුට්ටක් කාලක් වගේ පල්ල හැඩ දැම්මම අත ලස්සට එනවා ඊට පස්සේ අපි මෙන්න මේ රේඛාවිනට යා කරනවා කරන්න මෙතන ඉඳන් ඉහළට අඟල් භාගයක් ලකුණු කරන්න ලකුණු කරලා හැඩ කර ගන්න ඊට පස්සේ අපි ඩාට් පරතරය ගත්තත් කමන්නේ නැහැ ගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ දුවේ අඟල් භාගයක් මෙහාට කරලා ලකුණු කරලා මෙද්ද ලකුණු කරගන්න රේඛාවක් හඳින්න මේ ආකාරයට මෙතනින් පහළට අඟලක් ලකුණු කරන්න මෙතනින් ඉහළට අඟලක් ලකුණු කරන්න ඊට පස්සේ මේ දෙපැත්තට අඟල් භාගයක් ලකුණු කරන්න භාගයයි භාගයයි මෙහෙට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගයයි ලකුණු කරලා අපි ඩොට් එක අඳිමු මේ ආකාරයට ඊට පස්සේ අපි කර පළල ලකුණු කරන්න මේ පැත්තේ නම් මෙතනට දැන් කරපලල හොයාගන්න හැටි මුල් පාඩම් වලදී ගොඩක් සැරයක් කියලා දීලා තියෙනවා කරවට මෙන්න හතරට බෙදලා අඟලක් අඩු කරලා ලකුණු කරන්න මෙතනට කර ගැඹුරු ලකුණු කරද්දී කරවට මෙන්න හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරලා මේ විදිහට ඇඳ ගන්න පුළුවන් මේක තමයි ඒ ලයින් ගහුවේ මූලික කර මේක වෙන්නේ ඉතින් ඔයාලට කැමති කර හැඩ වෙනස් කරන්න පුළුවන් මූලික කර තමයි මම මේ ඇඳේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක නාකාරයට කපාට ඉතින් පාඩම් වලදී අත්වර්ග කරනවා ඉතින් ඔයාලට කැමති අතක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් අපි ඉතින් පාඩම් වලදී කියලා දෙන බලාපොරොත්තු වෙනවා අත්වර්ග සහ කොලර් වර්ග එතකොට ඒවා මේ මං කියලා දෙන ගවුම් වලට දාලා මහගන්න පුළුවන් දිගටම රැඳිලා ඉන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක දිගටම පාඩම් මාලාවක් යනවා මේ පාඩම් මාලාව සම්පූර්ණ කරගත්තාම මහුම් පිළිබඳ ගොඩාක් දැනුමක් ඔයාලට එනවා ඒක නිසා නිරතුරුවම රැඳී ඉන්න මගේ මහුම් පියස channel එකේ මේ ආකාරයට තමයි ඉදිරිපස තියෙන්නේ ඊට පස්සේ අපි මේ ඔපල ඇඳ රැඳී කරගන්න කාබන් කොලයක් තිබ්බේ නැතත් තද කළා යටට පත්‍ර පිට ටිකක් තියාගත්තනම් තද කළා යන්නම වීල් මාක් එක හිටිනවා එතකොට ඒ වීල් මාක් එක දිගේ ඩාට් එක මහගන්න ලේසි මේ ආකාරයට තමයි අපි ඒ ලයින් ගවුනේ ඉදිරි පස කොටස තියෙන්නේ බලමු අපි මේකේ පිටිපස පළුව කපා ගන්න කොහොමද කියලා අපි කපාගත ඉදිරිපස පළුව රෙද්ද දෙකට නමලා මේ ආකාරයට තියාගන්න. අල්ප පිළිතුරු නිසඳවන්න.
තේරවෙන් චෝක් කැල්ලක් අරගෙන මේ රේඛාව උරිස් රේඛාව මේ ආකාරයට සම්බන්ධ කරන්න මාක් කරගන්න මෙතනින් ඉහළට අඟල් භාගයක් ලකුණු කරන්න ඊට පස්සේ මෙන්න මෙතනින් පහලට අඟලක් ලකුණු කරලා කර හැඩයක් අඳින්න මේ ආකාරයට ඊට පස්සේ පුළුවන් අපිට මේක මේ ආකාරයට කපා ගන්න පස්සේ පුළුවන් මේ ඕපනර් එක පාදක කලයක් ආදාගෙන ඩීල් කරගන්න. ඉතින් මේ A-Line ගවුමෙන් ගොඩාක් ගවුම් මෝස්තර කරගන්න මේ ගවුම ಉಪಯೋಗ වෙන ಈ ನಿಸಾಮೆ ಗೌನ ಹೊಂದರಟ ಇಗಿನಗನ ಕಿತಿಹಾಮ ಲೇಸೆ ಇತ್ರು ಮೋಸ್ತರ ಕರಗನ್ನ ಅಪಿತ ನಿಯ ಕಾರಟ ಬಿಲ್ದನೋ ಮನೆ ನಿಯ ಕಾರಟ ಬಿಲ್ ಕರಗನ್ನ ನಿರೇ ಕಾವ ಪೊಡ್ಡ ಬಿಲ್ ಕರಗನ್ನ ඉතින් පස්ස පළුව අලින් කරලා ඉතින් පස්ස පළුවට අල් කෙලිති හරි කඩව ගන්න සිනිත තරප්පටි ඔපනෙල වේල් කරගන්න මේකෙත් කර හැඩයන් වෙනස් කරගන්න පුළුවන්. මේක ඕල් කරන්න. මෙයා කර තම පිටිපස්ස කරුව තියෙන්නේ. පිටිපස්ස පළුව මේ කිවිලි කඩ. තව චූක්ක. ගල් කාලක් වගේ ඇතුළට කරලා මෙන්න මේ ආකාරයෙන් පොඩි කොටසක් අයින් කරලා බලන්න. ඒක අපේ A-Line ගෝ ඉදිරිපස මේ ආකාරයට කියන්නේ. ඉදිරිපස කරේ සමාවෙලා ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකම මේ විදිහට තමයි කියන්නේ. ඉතින් ඊළඟ පාඩමේදී අපි බලමු A-Line ගවුම ආධාරයෙන් ප්‍රින්සස් ලයින් ගවුම කපාගන්නේ කොහොමද කියලා ඊළඟ පාඩමේදී මම ඔයාලට කියලා දෙන්නම්. ඔබ ඉගෙනගත්ත පාඩමේ ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබගේ අදහස් හා යෝජනාව ඊට ඇතුළත් කරන්න. තවත් මෙවැනි පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.